සාමකාමීව මේ ප්‍රශ්නය විසඳාගත්ත ඒ අනිල් සෝමවීර කියන ඒ නිලධාරියාව කොමාන්ඩ් එකෙන් අයින් කරලා ඔහුව වෙන තැනකට යොමු කරලා තිබ්බා. ඔහුගේ උසස් වීම වලට පවා ඒක බලපානවා. Remove from command කියලා කියන්නේ ඔහුව එතන අනදෙන නිලධාරියා හැටියට එතනින් ඔහුව ඉවත් කරලා තියෙනවා. සමහර පාලකයන්ට අවශ්‍ය වෙලා තියෙනවා හමුදාවයි සිවිල් ජනතාවයි අතර ගැටුමක් නිර්මාණය කරන්නත්. අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට ඇතිවෙච්ච ඒ සිද්ධියත් එක්ක එතන හිටපු අනිල් සෝමවීර කියන ඒ බ්‍රිගේඩියවරයාව තනතුරෙන් අයින් කරලා තිබෙනවා. මාධ්‍ය ප්‍රකාශකවරේ පණිවිඩයක් ලබා දුන්නා. ඔහුව අයින් කරේ නැහැ. ඔහුව ස්ථාන මාරු කරයි කියලා. Remove from command කියලා කියන්නේ ඔහුව එතන අනදෙන නිලධාරියා හැටියට එතනින් ඔහුව ඉවත් කරලා තියෙනවා. ඔහුව මාරු කරලා නෙමෙයි තියෙන්නේ. ඒ නිලධාරියාට අනාගතයේදී ඔහුගේ උසස් වීම වලට පවා ඒක බලපානවා. සමහර පාලකයන්ට අවශ්‍ය වෙලා තියෙනවා හමුදාවයි සිවිල් ජනතාවයි අතර ගැටුමක් නිර්මාණය කරන්නත්. උඩ එවැනි මොහොතක මේ හමුදා නිලධාරියා ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රශ්නේ දිග්ගස්සන්නේ නැතුව උද්ඝෝෂකයන්ට වෙඩි තියන්නේ නැතුව මර්ධනයන් දියත් කරන්නේ නැතුව ඔහු ඔවුන් එක්ක සම්මුතියකට ඇවිල්ලා ඔහු නිලධාරියෙක් හැටියට මේ ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ පැත්තෙන් ඔහු ඉතාම හොඳට ඒ වැඩේ කරලා තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිතුමා ඒකට කැමති වෙලා නැහැ. ඔහු වෙඩි තිබ්බේ නැහැ. ඔහු මර්ධනය කරේ නැහැ. ඒ හින්දා මේ සාමකාමීව මේ ප්‍රශ්නය විසඳාගත්ත ඒ අනිල් සෝමවීර කියන ඒ නිලධාරියාව කොමාන්ඩ් එකෙන් අයින් කරලා ඔහුව වෙන තැනකට යොමු කරලා තිබෙනවා. ඒ හින්දා තමයි ඔහුව එතනින් අයින් කරලා තියෙන්නේ. අපි හිතනවා මේක බරපතල දෙයක්. රටේ ජනතාවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්, උද්ඝෝෂකයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම නිලධාරීන් අයින් කරලා ඉදිරි අනාගතයේ මෙවැනි ඝෝෂණ එනකොට ඒවට වෙන වෙන විදිහේ ප්‍රහාරවල් එල්ල කරලා මර්ධන කිරීමට තමන්ට කැමති නිලධාරීන් එතනට පත් කර ගැනීමේ ක්‍රියා වලියක ආරම්භයක් කියලා අපිට මේක පේන්න තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ